2011 අවුරුද්දේ පොලිස්පති ධුරයට පත්වුණු එන්.කේ. ඉලංගකෝන් මහතා විශ්‍රාමයාම නිමිත්තෙන් අද පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී මේ උත්තමාචාර්ය එතුමන්ට පිළිගැන්වුණා. ඒ වගේම අද සවස එතුමන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාවත් මුණ ගැහුණා. අද උදේ පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිතුමා තමන්ගේ අතීතය මේ විදිහට මතක් කළා. ඒ ග්‍රීසියාකාගේ සිට අවසානයේ ඇඹිලි පිටියේ දක්වා අභියෝගාත්මක අවස්ථාවන් රැසකට පහුගිය වසර කීපය තුළ මුහුණදීමට සිදුවේ. ඒ වගේම මත්කුඩු ජාවාරම මර්ධනය කිරීම සඳහා වැටලීම් කටයුතු වැඩි කිරීමට පොලිසිය සමත් වුණා. විශාලම හෙරොයින් තොගය අත්අඩංගුවට ගන්නට පුළුවන්කම. මාගේ සේවා කාලය තුළ රාජකාරී කටයුතු කිරීමේදී සේවයට පැසසුම් වගේම දෝෂාරෝපණ වලටත් මුහුණදීමට සිද්ධ වුණා. ඒවායේ සත්‍ය ජයග්‍රහණය කිරීමට කාලයට ඉඩ හරිමින් මානිහඬව සිටියා. වර්තමානයේදී පොලිසියට එල්ල වෙන චෝදනාවලට එතුමට තිබුණේ මේ වගේ උත්තරයක්. තුවක්කුව එල්ලගෙන මෙහෙම හිටපු මිනිහා මාත්මයා දෙන්න ඩ්‍රයිවිං ලයිසන් එක කියලා වාහනේ සෝදිසි කරනකොට ඒ තැනට ගේන්න. ඒ මානසික විපර්යාසය කරන කොච්චර අමාරුද? අර ඉස්සර මොකද කරන්නේ? හෝල් කියලානේ පටන් ගන්න. ඉතින් පොලිසියට පැමිණිලියන එකට හෝල් කියලා තමයි පටන් ගන්න. පොලිස්පතිතුමා විශ්‍රාමයේදී මුහුණ දුන් අවසාන අභියෝගය වන ඇමිලි පිටිය සිද්ධියේදී එතුමගේ නමටත් චෝදනා ගෑවුණා. ඒ ගැනත් ඔහු අද කතා කළා. මම ESP කාලේ එයා පොලිසියට බැඳිලත් නෑ මං හිතන විදිහට. ඉතින් ඒ MPPT සිද්ධිය ගැන නීතිපති දෙපාර්තමේන්තුව දැන් සම්බන්ධ වෙලා ඉන්නවා. මට ඒ නිලධාරීන් බේරන්න බුණාක. හැබැයි නිලධාරීන්ට අසාධාරණයක් වෙලා දෙන්නත් බෑ. මමනේ ඒගොල්ලන්ගේ තාත්තා වගේ ඉන්නේ. වරදේට කරානම් ඒගොල්ලන් දැනුවත් වෙනවා. ජනවාරි 8 වෙනිදා අරලියගහ මැදුරේ වුණා කියන කුමන්ත්‍රණය ගැන පරීක්ෂණවල අලුත්ම තත්ත්වය තමයි එතුමා පොලිස්පතිවරයා විදිහට කරපු අවසාන හෙළිදරව් වුණේ. ඒක සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වුවා. දැන් ගොනුව යවලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට. නීතිපතිතුමා ඒක අධ්‍යයනය කරලා නඩු කටයුත්තක් තියෙනවද නැද්ද කියන එක තීරණය කරා.